Hold on, ready? Ready. Rolling? Rolling. Action! Start. Hello, flavor. මම අපේ රාවණ ඉතිහාසයේ හොයපු මට කලින් ආපු සහ මට පසු කාලීන රාවණ මාතෘකාව ඔස්සේ යන කිසි කෙනෙක්ගේ මතවාදයන් වලට එරෙහිව යන්න මම උත්සාහ කරන්නේ. මට ඕනේ සියලු දෙනා එක මතවාදයක් ඇතුළට අරගෙන අරගෙන කිව්වා වගේ මේක විශ්වාස නොකරන මිනිසුන්ට විශ්වාස කර හැකි තැනට ගෙනියන්න. ලෝක විද්‍යාත්මක සාධක මත යන කාලයක් මේක. ඒ කියන්නේ හැම දෙයකම මිනිසු විද්‍යාත්මක පදනම හොයනවා. මම කියන්නේ සියල්ල විද්‍යාව නෙමෙයි, විද්‍යාව හෙට දවසේ අද තියෙන දේ බොරු වෙන බව ඇත්ත. අපි ඒක දන්නවා. අද හොයාගෙන විද්‍යාවයි කියලා ප්‍රත්‍යක්ෂ කරපොදි හෙට හොයාගන්න අලුත් දෙයකින් සම්පූර්ණයෙන් බොරු වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ අපි කරන හැම ඉදිරිපත් කිරීමක් ඇතුළෙම අභව්‍ය දේවල් ඉදිරිපත් නොකර බොරු මිත්‍යාව කියන එක ඉතින් එහා ගිය මිනිසුන්ට ගුප්තයි කියන සමහර දේවල් ඉදිරිපත් නොකර ඒ කතා කරන හැම දෙයක්ම මේ පොළවේ මේ අපි වගේම මේ ගහ කොළ කාලා මේ පොළවේ ඇවිදලා ගිය මිනිස්සුෙක් ගැන අපි කතා කරන්නේ. ඒ මිනිස්සයා මේ වෙනම මවපු කෙනෙක් නෙමෙයි, වෙනම මේ අහසින් පාත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මේ මිනිස්සයාගේ ඇඟිත් අපි වගේම මේ බ්ලේ රතු පාටට දූපු මිනිස්සෙක් ගැන කතා කරන්නේ. ඒකර මේ තාමත් මේ ඔක්සිජන් අසේ ඒ කියන වීරියෝ ටික උෂ්ම ගත්ත මේ වාතය ඇතිනේ. ඒකර ඒගොල්ලෝ ගැන කතා කරද්දී එතනින් එහා විද්‍යාවට එහා නොගිහින් විද්‍යාව ඇතුලේ තියෙන දේවල් يعني අද තියෙන විද්‍යාවට එහා දේවල් තමයි අපි කතා කරන්නේ. නමුත් මේ හැම දෙයකම විද්‍යාත්මක පදනමක් තියාගෙන උත්සාහ කරනවා. සරල උදාහරණයක් ඉදිරිය ගත්තොත් මම හිතගෙන කතා කරනවා නම් මම උත්සාහ කරනවා අපි සෛලයකට හිත යොමු කරන්න පුළුවන් කියන තැන ඉඳලා මේ ඍෂිවරුන්ගේ සංකල්ප ඇතුළේ ගෙනියන්න වැඩි. නැතුව එතනින් එහා සම්පූර්ණ අභවයෙන් තොර වෙලා ඍෂිවරුන්ගේ ඍෂිත්වයේ තියෙන සම්මාර සංකල්ප සහ ඒ තියෙන ඒගොල්ලෝ පරිශීලනයෙන් ගෙනාවු සමහර සාධක පාවිච්චි කරලා මෙහෙම කියන්නේ මම කතා කරන හැම කරුණ කරම විද්‍යාත්මක පදනමක් තියෙනවා. පැහැදිලිව මම ඒක ප්‍රකින්ද 100%ක් උත්සාහ කරනවා. අපිට ඔයා කියන්න ඇඟට ක්‍රොස් වෙලනේ තියෙන දැන් මේ කේබල් එක දෙපැත්තෙන් දැම්ම. හැබැයි මුගේ පිටිපස්සෙන් නේ කේබල් එක දාන්න ඉස්සරහින් මම මුට අද්දක වනන්නේ දෙපැත්තෙන්. ඔව් දෙපැත්තෙන් යන්නේක කේබල් එක පිටිපස්සෙන් නේ තියෙන්නේ. නෑ නෑ අද්දල තියෙනවා. ඔව් දෙපැත්තෙන් අද්දක 3. හරි ගම්. හරි. ගියා උඩ වැඩි නැද්ද? ඈ උඩ වැඩි නෑ. නෑ අස්සගේ අර මෙයා ක්‍රොස් වෙලනවා ගන්න. හරි රෙඩියම් හරි. අපි ටැන්ක් කරනවා. හරි අපිට එක කරමු. ජීවත් වෙනවා. ඍෂිවරුන්ගේ ස්වරූපය සියල්ල අතේරියට පස්සේ මිනිසුන්ට මම ඍෂි කියලා කියාගන්න අර ප්‍රමාණනේ අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒගොල්ල උත්සාහ කරන්නේ ඒගොල්ල ගත්ත ආධ්‍යාත්මික සුවේ ඇතුළේ ජීවත් වෙන්න. ඒගොල්ල මහන්සියක් වෙලා හොයාගන්න මේ ආධ්‍යාත්මික සුවේ ඇතුළේ ඒගොල්ලේ සුවේ විඳගෙන ජීවත් වෙන්න. ඒකට අපිට හම් වෙන කිසි කෙනෙක් මම ඍෂිද මම නැද්ද කියලා කියන එකක් නැහැ. නමුත් ඒගොල්ල ඒගොල්ලන්ගේ වැඩි ඒ කට්ටිය හරි සතුටෙන් නිදහසේ ජීවත් වෙනවා. එතකොට ඒ කාලේ ඇත්තටම ওই තාක්ෂණයක් තිබ්බද කිසියම් හෝ මృతදේහයක් හරි කිසියම් හෝ ශරීරයක් හරි මේ විදිහට ඒ කියන්නේ ඇස්ට්‍රල් බොඩි එක පිට කරලා හරි සිහි මුර්ජා වෙලා හරි නැත්නම් කෝමා තත්වයකින් හරි මේ ආකාරයට තියාගැනීමේ තාක්ෂණයක් ඇත්තටම මේ කාලේ තිබ්බද? තිබුණා. ඒ කියන්නේ ඒ කාලේ එහෙම තාක්ෂණයක් තිබුණා කියන්නේ අද වෙනකොට තියෙන විද්‍යාත්මක සාධක තියෙනවා මේ ඊජිප්ත පිරමීඩය ඇතුලේ. බොඩි එක තියාගැනීමේ. ඒකට
අපි සමහරතනක කතා කරන ඊජිප්තු පිරමීඩවල තාක්ෂණය පවා ලංකාවේ සූර්ය සිද්ධාන්ත නිර්මාණය ඇතුළේ තමයි හැට යන්නේ කියලා. ඒතකොට එහෙනම් ඒ තාක්ෂණය ඇතුළේ නම් අපි කතා කරන්නේ ඒ දේවල් අපිට මහා අරුමයක් නෙමෙයි. අපේ තියෙන විදකම සහ අපි සෛලය පිළිබඳව දන්න අවබෝධය ඍෂිවරුන්ගේ සෛල පිළිබඳව දන්න අවබෝධය ටික ගත්තට පස්සේ ඒ සිරුර කල් තබා ගන්නවා කියන එක මහ දෙයක් නෙමෙයි. මොකද හුස්ම ටික කල් තබා ගන්න ජීවය කල් තබා ගන්නත් අපිට පුළුවන් නම් අවුරුදු 3000 4000 ජීවත් වෙන මිනිස්සු හදන්න ඍෂිත් වෙන්න පුළුවන් නම් බොඩි එකක් අවුරුදු 3000 4000 තියා ගන්නවා කියන එක මහ දෙයක් නෙමෙයි. මේ නොකෝ ෆ්ලෝ දාගත්ත නේ කරන. හරි. රෝල්. රෝලින්. ඇක්ෂන්. ගර්බ. අම්බිලි මොකද තත්තේ? සිංහලණන් ගමන සුබයි. ඔබ සිටින්නේ අමුතු සතුරුක. මොකද? සතුට මොහේ පිරින. ඉතින් සතුටු සිටිත නොවේ. අපිට රැගෙන ඉන්න. ඒක තමයි කම්බිලි කියලා කියනවා. ඊපස්සේ ඔබේ මසු පිටින් දිමේ දමා එනවා. ඊපස්සේ ඔයාලා සමාව දෙනවා. මම රණ බහවිරනේ. ප්‍රාග්ඓතිහාසික මානවයා කියන ඉර ගහ ගන්නෙම අපි ඓතිහාසිකත්වයේ එක තැනකට කොටු කරන හින්දා. එතනින් එහා ඓතිහාසික අපි කතා කරන්න අකමැති වෙන හින්දා. අපි ওই කතා කරන ඉතිහාස පොතේ මහාවංශය පතනම් කරගත් ඉතිහාසයක් ගොඩනගන්න උත්සාහ කරන හින්දා. එතනින් එහා ඉතිහාසය අපිට ප්‍රාග් නොවේ නම් එතන ඓතිහාසික කරුණු ගොඩක් තියෙනවා. අපි අපිට ගල්ලින් කරපු නිර්මාණ ඉතුරු වෙන්න ප්‍රධාන හේතුව අනිද්දේවල් දිරාපත් වීම. ඔව්. එතකොට ගල් දිරුවේ නැති හින්දා ගල් ෂේ වෙන විතරක් පමණක් හින්දා ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිත්‍යව මුකුත් කරේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ ලීයෙන් කරපු ගෙවල් නොතිබුණා කියන එක නෙමෙයි. රණින් කරපු බිත්ති නොතිබුණා කියන එක නෙමෙයි. ගඩොලින් කරපු බිත්ති නොතිබුණා කියන එක නෙමෙයි. මේ කිසිවක් නැහැ කියන එක නෙමෙයි. අද ඉතුරුලා නැහැ කියන එක විතරයි. එතකොට ඉතුරු වෙලා තියෙන පුළුවන් ගලින් හදපු මාලිගාවල නටබුණ විතරක් වෙන්න පුළුවන්. නමුත් ඒ ටිකවත් අපි තාම හොයාගෙන නැහැ හරියට. හොයාගෙන නැහැ හරියට. ඒ කියන්නේ තව හොයා නොගත්ත ගොඩක් දේවල් මේ පොළොවේ වැට තියෙනවා. පැහැදිලිවම අපි මේ සැරින් සැරේ වැහිලා උඩට ගිය ඉතිහාසයේ යට හොයාගෙන ගියොත් හරියට අඩි කීයක් විතර හරන්න වේද පොළොව? හාරණ අඩි ගන්නට ඉතිහාසය එක එක විදිහට මතුවේ. ආ.
පොරොන් බහැලා මදි. ඒ පොරොන් බහැ. ඔව් බහැලා පොරොන්. ඉන්න තර. තර ඉන්න. තරම් මානව බාධක තමයි තිබුණේ. ඒකට මට අර හයියක් වුණා චැනල් එක පැත්තෙන් දේරන. ඒත් එක මගේ ටීම් එක මම හිතන දේට ඒගොල්ලෝ එකඟයි. මම කරන දේට ඒගොල්ලෝ උදව් කරනවා. ආයි මේ මේ රාවණ නිර්මාණය ඇතුළේ අපි තෙමිලා තියෙන තරම් අපි ප්‍රෑ එනකන් එකතන හිටගෙන ඇති වතුරට යට වෙලා. ඒ සියල්ල දේවල් තියෙනවා. හැබැයි ඒකෙන් රාවණ නවත්ත ගන්න පුළුවන් නෑ. නිකමට හරි ඉතර දැනුණාද මේකට ආශිර්වාදයක් කොහෙන් හරි එනවා කවුරු හරි අදෘශ්‍යමාන බලවේගයක් රකින්න මේ ටීම් එක එක පාරක අරන් යනවා මේ දේ දෙන්න අදෘශ්‍යමාන බලවේගයක් පිටිපස්සෙන් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ආවතෙන් තිබ්බද සරල උත්තරය ඒක විස්තර කරන්න යන්නේ කිච්චර හොඳ නෑ මම අනිවාර්යෙන් අපි එතනින් නවත්තමු හරි 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 අස්සගේ නොවේ. ඉරයිට් එකේ ඉන්නේ. ආ. මේ අරගොල්ලෝගේ පෝ එක වෙනම ගාලා. ආ ඒක අපි චරවා මතක කරලා. චරවා මතක කරලා ධර්ණි ක්ලෝස් අප් කරනවා. ආරයි. සිං යන්නේ නේ. අපේ අනිත් අය මේ ඔයගොල්ලෝ වේගින් යන්න බෑ. ඔයගොල්ලන්ගේ අවධානය තියෙන්නේ මෙයාගේ. මෙයා අමාරු වෙන්න යන්නේ. අවදිසිම අවධානය දෙන්නේ ආ පොඩ්ඩක් තව ළඟට ආවත් මම හරව ගන්න මම හැල්ලන හරිනේ හයි යාම අමාරුවෙන් දක්කගෙන යමක් කරන්න යන්න හදිස්සි හැබැයි යාගන්න විදිහක් නැහැ මම අරන් යන්න ඕන මම නොන්ඩියක් නෑ නොන්ඩි නෑ බලන්න නෑ නේ අයියෝ නම් කොහොමද පහසෙන් යන්නේ ඒ ගමනත් එක තියාගන්න ඒක මම
වේදනාව මූණ තියෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේ කොල්ල අතට නේ. ඒකෙන් අල්ලන්න එපා. මේ කරකවන දෙපැත්ත නේ. චර චර චර. හරි. ගම්. හරි. අපේ ගැටි පිට ඔස්සේ අයින් යමු. යා. ටිකේ. රෙඩි. ටිකේ දැන්. ටේක් වෑම්. රයිට්. රෙඩි. ටේක් යු. නයිලන්ස්. ගම්. ගහන්න වගේ බලන්න අපිට නැවත ඉස්සරහට ගිහින් ඉන්න.